මීට කතා කරේ කාය අනුපස්සනාව ගැන. මොකද සතර සතිපට්ඨානයේම ඒකායන මාර්ගයයි කියලා භාග්‍යවත් වහන්සේම ප්‍රකාශ කරලා තියෙන තැනක අපිට ආයේ වෙන කොහෙවත් යන්න දෙයක් නැහැ. ඉතින් ඇත්තටම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල පළවෙනි තැනමත් සති සතර සතිපට්ඨානයෙන් පටන් ගන්නෙ. ඉතින් අපිට ඒ එතනින් ගන්න දේ තමයි එහාට ඔය බෝධිපාක්ෂික ධර්ම කියන්නේ තමන් තුළම වැඩෙන දේවල් හැටියට පෙන්වලා දීලා තියෙන්නේ. ඉතින් අපි ඒ වැඩෙන ධර්ම නැත්තම් ධර්මතාවයන් තමන්ගේ තමයි තේරෙන්නේ. තමන් ඒ අනුව යන මාර්ගයකට පිළිපන් බව තමන්ටම ඒ අනුව වැඩහෙනවා. මේ ආනාපාන සති භාවනාවක හරි යම් ප්‍රමාණයක සමද භාවනාවක ඉන්න කෙනෙක්ට ඉංහා විපස්සනාවට හැරුණට පස්සේ කොහොමද මේ හැරෙනවා කියන්නේ. ඇත්තටම අපි අර කතා කරපු විදිහට එළියේ හෝ ඇතුළ කියලා දෙයක් මම හදනවා මිස ඇත්තටම නැහැ. මේ මොහොත පමණයි සකස් වීමක නිරුද්ධය කියන තැන නිවැරදිව අවබෝධ වීමයි සතර සතිපට්ඨානයේ විදර්ශනා කොටසින් කරන්නේ. ඒ කරන කල් අපිට එක තැනක භාවනා කරන්න තමන්ගේ මනසින් ඒක දැකලා මේ වෙන්නේ දකින්නවා කියන අමුතුම හොකවත් නෙමෙයි. ඒ මොහොත හැදෙන්නෙත් එහෙම නේද කියන එක තමන්ටම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ගැනීම එක තැනක ඉඳන් කරන්න වෙලා තියෙනවා අපිට. එහෙම නොකර අපිට ඒක අරගෙන එදිනෙදා ජීවිතයේ භාවිතා බහිලෝගතාකරණය කියන එහෙම නැත්තම් මේක ප්‍රායෝගිකව හැමතිස්සෙම වෙනව නේද කියන එක නිසා මාර්ගයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසාම මාර්ගයක් බවට පත් නොවීම නිසාම, ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේ මේක අත්හදා බැලින්නක් නොවෙන නිසාම කවදාවත් මාර්ගඵලයක්කට සපමිනින්න විදිහක් හම් වෙන්නේ නැහැ. ඉතින් ඔක බොහොම පුංචි තීරේ එකක්. සරල පැත්තක් මම පෙන්නලා දුන්නේ. ඉතින් ඔක වෙන්න බැරි වැඩක්. ඉතින් ඒ නිසා මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම අත්‍යවශ්‍යයි. හරියට නිකම් මේ අපි හිතමු කොළඹ ඉඳන් නුවර යන කෙනෙක්ට. අපි දන්නවා නුවර කියලා තැනක් තියෙන මිත්‍ය අහලා දෙනවා. නුවර කොළඹ නුවර පාර කියලා එකක් ගැන අහලා දෙනවා. ඒ අනුව ඒ අසා දැනගත් ධර්මය නැත්නම් අසා දැනගත් පාරට ප්‍රවිෂ්ඨ වෙලා වාහනයක තමන් යනකොට තමන්ට බස් එකක හිතමු. බස් එකේ හරියට නුවර බස් එකේ නැග්ගට පස්සේ තමන් දන්නවා මේ යන්නේ නුවර පාරේ නුවර කරා කියන එක. ඒක දැනෙන්නේ තමන්ට. අන්න එහෙම කතන්දරයක්මයි මේ කියන්නේ. දැන් මාර්ගයට ධර්ම මාර්ගයේ හරිතැනට ප්‍රවිෂ්ඨ වෙච්ච කෙනෙක්ට දැනෙනවා අත්විඳින්න පුළුවන් වෙනවා මේ දුක නිවෙන මගක්. තමන්ගේ දුක නිවෙන මග අනුව තමන්ට පුළුවන් වෙනවා තමන්වම අධ්‍යයනය කරන්න ඉස්සර හිටපු මම නෙමෙයි මේ දැන් ඉන්නේ කියලා. මේ මම නැහැ කියන කතාවට ආපහු කොයි වෙලාවකවත් යන්න හේපා. මොකද සත්‍ය පුද්ගලයෙක් නැහැ කියලා ඔය අතරමං වෙන පාරවක්ක ගියොත් අතරමගම තමා නුවරක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒ ඇවිල්ලා වෙන පාර කියන එකක්. ඒ දැන් ඒ වචනවල වැරද්ද නෙමෙයි කියන ස්වාමීන් වහන්සේලාගේ දේශනා කරන දේශනාවලදී කියන ක්‍රමවල වෙනස්කම් මිස ඒ කියන දේ එකයි. නමුත් අපිට වෙන අදහස් එන්න ඉඩ තියෙනවා බොහෝ විට. ඒ නිසා බොහොම පරිස්සමෙන් මේ වචන පරිහරණය කරන්න ඕන. මම වුණත් කියනකොට බොහොම පරිස්සමෙන් කියන්න බලාපොරොත්තු වෙනවා. මම කියන්න උත්සාහ කරනවා වැරදි වචන පිට වෙනවා වෙන්නත් පුළුවන්. නමුත් ඒව නෙමෙයි, තමන්ම මේක දකින්න උත්සාහ කරන්න ඕන. මේ මාර්ගයේ තමන් ඉන්න අත්විඳීම තමන්මයි දකින්නේ. සන්දිට්ඨිකෝ වෙනවා කියන්නේ නෝකට. එතකොට තමන්ට තේරුණාට පස්සේ මේ යන්නේ නුවරමයි, බස් එකේ යන අතරේ මේ තැන් තැන්ක නවත්තනකොට අන්න මේ නැවැත්තුවේ නුවර යන මාර්ගයේ නුවර කොළඹ මාර්ගයේ සලකුණු තමන්ට අත්විඳින්න පුළුවන් වෙනවා. ඒ ඇවිල්ලා මාර්ගඵල. ඉතින් ඔය කියන විදිහට බොහොම සරලවද ගත්තට පස්සේ ඔය වගේ වැඩක් තමයි මේ වෙන්නේ. ඉතින් අපි මං පටන් ගත්ත කායනුපස්සනාව කියන්න මේ සතර සතිපට්ඨානේ අපි නිතරම කායනුපස්සනාව වේදනානුපස්සනාව එහෙම අපි ටිකක් කතා කරා. ඇත්තටම ඉතින් ඔය කොයි අනුපස්සනාවෙත් අනුපස්සනා කොටස ඉති අජ්ජත්තා කායේ කායන පස්සේ නේ, නැත්තම් වේදනාව වේදනාන පස්සේ, චිත්තේ චිත්තාන පස්සේ, ධම්මේ ධම්මාන පස්සේ විදිහට, සහ සමුදේ වය ධම්මාන පස්සේ වා විහෙරති කියන කොටස අන්තර්ගතමයි. සියලුම පබ්බවල ඒක අන්තර්ගත කරලා තියෙන්නේ. ඒ කමටහන ඔස්සේ අවසානයේ තමන් අත්විඳින්නේ බලාපොරොත්තු වෙන්නේ
අරන් යන්නේ නැගිටලා තමන් හිටපු පර්යන්කේ නැගිටලා අරගෙන යන්නේ අත්විඳීම ඔන්න ඔය අත්විඳීමයි එළියේ හෝ ඇතුලේ කීවට ඇතුළ එළිය කියන්නේ මේ මොහොතේ තමන්ම හදන තත්ත්වයක් පමණක් මිස ඒක ස්වභාවයක් මිස මෙහි රැඳවීමක් කිරීමේදී තමන් දුක හැදීම පමණයි කරන්නේ කියන එක තේරුම් ගත්තට පස්සේ සතර ඇත්තටම චතුරාර්ය සත්‍ය අවබෝධය කරාම යන මාර්ගයේ තමන් ඉන්නවා කියන එක තමන්ට තේරෙන්න ගන්නවා මේක මේ අමුතු 84,000ක් ධර්මස්කන්ධෙම යොමු වෙන්නේ ඔන්න ඔතෙන්ට ඉතින් ඒකයි මේක ඒකායන මාර්ගය කියන්නේ කොහෙන් හරි දැකලා මේකට එන්ට වෙන කෙනෙක් ඉන් එහා නවතින්නේ නැහැ කියන එකයි මේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ හැබැයි එන්ට වෙන්නම වෙනවා අතුල් නොවින කෙනෙක්ට අවසානයේ මාර්ගයේ කෙලවර වින්න තියා අතුල් වීමක්වත් වෙලා නැහැ එයා වෙන වෙන දේවල් වල ඉන්න පුළුවන් පුණ්‍ය කර්ම කරන්න පුළුවන් පන්සල් යන්න පුළුවන් භාවනා වැඩසටහන් වලට යන්න පුළුවන් බොහොම හොඳ වැඩ ලබනාත්මේ හොඳ ගැරන්ටි එකක් නැහැ හැබැයි හොඳ තැනක ඉපදෙන්නත් පුළුවන් වේවි නමුත් ගැරන්ටි එකක් ගන්න නම් සෝතාපන්න තත්වයකට ඒමේ උත්සාහය වීරිය එක ඇත්ත වශයෙන්ම තමන් නොදැනුවත්වම ඒ වීරය කියන්නේ මහාධික වීරයක් මේ වෙනම දඟලගෙන කරන එකක් එහෙම නෙමෙයි මේ ප්‍රඥාව මේ පැත්තට යොමු කිරීම සඳහා කරන වීරයක් එක එන්න පුළුවන් වෙනවා. ඉතින් කතාව දිග ගැහුණා මට අවශ්‍ය වුණේ ඇත්තටම අද මේ වැඩසටහන පටන් ගන්නකොටම කරන්න මේ කායानुපස්සනාවට වේදනානුපස්සනාව අමතරව මේ චිත්තානුපස්සනාව කොච්චර වැදගත්ද කියන තැන පෙන්න ගන්න. අද පොඩ්ඩක් අපි මේ පැත්තෙන් කතා කරලා බලමු. මේ චිත්තානුපස්සනාවේ භාග්‍යවතුන් වහන්සේගේ කමඨහන තමයි හැම පස්සේකටම කමඨහනක් දීලා තියෙනවා. දැන් ওই කායानुපස්සනාවේ කමඨහන් පහක් මට මතක හැදීර. ඔය ආනාපාන සතිය තව ඉරියාපද භාවනාව ඒ වගේ භාවනා ක්‍රම හැටියට මේ දීලා තියෙන්නේ අපිට දැන එන තැන හැමතිස්සෙම මේ මොහොත දකින්න ක්‍රම හැටියට ඒ කමඨහන පබ්බ කියලා කියන්නේ ඒවට. ඉතින් ඒ වගේම වේදනානුපස්සනාවෙත් ඒ විදිහටම කියනවා මේ වේදනාවක් දැක්ක දකින් වෙන මොහොතෙම මේක සැප දුක් අදුක්කම විදිහට දැකීමින් ඒ ඇත්තටම මේ එකකවත් පැවැත්මක් නැති විදිය තේරුම් ගන්න කියන එක. චිත්තානුපස්සනාවේ ඒ විදිහටම කියනවා මේ ඕනෑම සිතිවිල්ලක් තමන්ට එන මොහොතක් තනි කරලා බලන්න කියලා. ඇත්තටම කියන්නේ ඔච්චරයි. තමන්ට එන සිතිවිල්ලකදී තමන් මේ සිතිවිල්ල එක්කෝ රාගී සිතක්, එක්කෝ ද්වේෂ සිතක්, එක්කෝ මෝහ සිතක් නේද මේ මට ඇවිල්ලා තියෙන්නේ කියන එක අඳුනගෙන නිකන් හැම ඉන්න නෙමෙයි. දැන් නැත්තම් කෙනෙක්ට කියන්න පුළුවන් ඒ රාග සිතක් ඒක හරි කියලා ඉවර කරන්න පුළුවන්. ඒක ද්වේෂ සිතක්. ඇත්තටම අපිට තේරෙනවානේ අපි ද්වේෂයක් කරන්නේ. අපි කාට හරි කෙරේ ද්වේෂයක් එක්ක එහෙම නැත්තම් මේ කරන වැඩක් කෙරේ තරහක් එක්ක කරන්න ගැනීම තමයි ද්වේෂ සිත. ද්වේෂ සිත ඇත්තටම හරි ලේසියි අඳුන ගන්න. අපි මොනවා හරි දෙයක් කරන්න පටන් ගන්නකොටම දැන් මොකක් හරි වැඩකට යන්න කරන්න අපිට වෙනවමනේ. දැන් ඒක මුලින්ම අපි එක දවසකුත් කතා කළා මේක සිතිවිල්ලකින්මයි මේ ඕනම වැඩක් කරන්න කියන එක. දැන් අපිට ආයෙ පහ ආපහු හොද හොද මඩේ දාන්න දෙයක් නැහැ. සිතිවිල්ලක් හැදෙනවාමයි ඕනෑම වැඩක් කරනකොට. ඒකයි ගැටලුවක් කාටවත් තියෙනවා නම් අහන්න ඕන වෙලාවක. නමුත් එහෙම ගැටලුවක් නැමෙන් ඉදිරියට මගේ ඒ ගැටලුව එතනින් ඉවරයි. ඒ කියන්නේ සිතිවිල්ලක් සමගමයි අපි ඕනෑම කාර්යයකට නිරත වෙන්නේ. ඒ කියන්නේ මේ වැඩක් කරෙන්නේ සිතිවිල්ලක් මතමයි. ඒ සිතිවිල්ල හදන විටම ඒක ඒකම තමයි අපි ඒක කරන්නේ. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ අපිට දැන්. ඒතර මෙන්න මේ සිතිවිල්ල දැන් හොඳට බලන්න මේ සිතිවිල්ල රාගසිතක් වෙන හැටි. මම පටන් ගන්න ගත්තේ දේශසිත හරි ලේසි තෝරගන්න. මොන හරි දෙයක් කෙරෙහි කලකිරීමක් එහෙම නැත්තම් තරහකින් වැඩක් පටන් ගන්නකොටම තමන්ට තේරුම් ගන්න මේ තරහ නිසා මම මොනතරම්නම් දුකකින් හැරෙයි මගේ ස්ට්‍රෙස් එකක් ඇති කරගන්න හදනවද මේ කියන එක. භාග්‍යවතුන් වහන්සේ කියනවා නෝක දකින්න. දැන් මේ මේ මෙහෙම වෙලාවකදී තමන් ස්ට්‍රෙස් එකක් හදාගන්නයි මේ හදන්නේ. ඇත්තටම වෙන්නේ මොකද්ද? යම් කිසි කාරණාවක් කරේ තමන්ට ඒ කාරණාව බාහිරයක් සහ අභ්‍යන්තරයක් මම හදනවා දැන් මේ මොහොතේ. හොඳට ඇතුලෙන් ගැඹුරින් බලන්න. ඔය අභ්‍යන්තර බාහිර කතාව ආයෙනවා. තමන් ඒක හදන නිසා මට වෙන සමුදය දුක්ඛ සමුදය තමන්ට දකින්න පුළුවන්. දුක්ඛ සමුදය කියේ මොකද්ද? ස්ට්‍රෙස් එක.
ඉතිරි කරන්නේ ස්ට්‍රෙස් එකක් උතන. අපි නොදැනුවත්ව අපි ඔය ස්ට්‍රෙස් එක ඉතිරි කරගන්නවා. දැන් අපි ඔය ස්ට්‍රෙස් එක ඉතිරි නොකරගන්න පුළුවන් ගමක් ඇති කරගන්නවා නම් අන්න මෝහයක් එතන නැතිකම. මෝහය කියන්නේ මුලාව. අපිට මේක අවබෝධ වෙලා නැහැ අපිට. අවබෝධ වෙමින් පවතිනවා තමයි. නමුත් අවබෝධ වෙලා නැහැ. ඒ නිසායි අපිට තාම කේන්ති යන්නේ, තාම රාග සිත් එන්නේ, තාම ද්වේෂ සිත් එන්නේ, තාම මෝහය කියන්නේ මේ මොකක්වත්ම නොතේරෙන සිත් එන යන මට්ටමකට එන්නේ. ඉතින් ඔන්න ඔක්කොයි තමයි මාර්ගය වේ. ඒතර මාර්ගයේදී අපිට එන හොඳින් චිත්තානුපස්සනාව කියවන්න. එතකොට තේරෙනවා මේ එක එක ආකාරයෙන් කමඨහන් විදිහට දීලා තියෙනවා සිත් හැදෙන ඒ එක එක විදිහ. සමහර වෙලාවට අපි භාවනාවකදී දකින්නේ එක තැනක ඉඳන් කරන භාවනාවකදී, සමත භාවනාවකදී අපිට සිත් කිසිම සිතක් නැති සිතක් කියලා ඉඳින සිතක් ඔතන තියෙනවා. එතන ඇත්තටම ධාන මට්ටමක්. ධාන මට්ටමදී එන ඔය කියන මට්ටම සමහරක් අත්විඳලා ඇති. මේ සද්දයක් ඇහෙන්නේවත් නැහැ. තියෙනවද නැද්ද, මම ඉන්නවද නැද්ද නැති තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ පවා භාග්‍යතුන් වහන්සේ වර්ගීකරණය කරන ඔය චිත්තානුපස්සනාවේ ඒ සිතත් සිතක් හැටියට දකින්න තවම ඔබට මෝහය නැතුව නෙමෙයි ඒකයි කියන එක. ඒ කියන්නේ මෝහ සිතක් නැති වෙන්නේ නම් ඇත්තටම රාග ද්වේෂ මෝහ කියන සිතිවිලි වලින් සම්පූර්ණ තුරන් වීම තමයි අරහත්වය. එතෙන්ට එනකල් අපිට ඉන්න සිත් අඳුනගෙන ඒ සිත් කෙරේ අඳුනගෙන විතරක් නෑ, ඒ සිත් වලින් ගැලවෙන හැටි, තමන් මෝහය දුරන් කරන හැටි ඉගෙන ගැනීම සඳහා මේ මාර්ගය. දැන් ඒ සිතිවිලි ඊම සඳහා මූලිකම දේ තමයි මෝහ සිතිවිල්ල. තමන්ගේ මෝහය තාම තමන්ට තියෙනවා මුලාව. මේ නේතේම වෙන මොහතක සකස් වීමේ නිරුද්ධය නොදැකීමයි මෝහය. ඒක නිසියාකාරව දැක්ක ගමන් අර රාග දේශ සිතිවිලි නැත්තටම නැති ගන්න තමන්ට පුළුවන් වෙනවා. මොන එහෙකට නම් මේකට ඇලෙනවද, මේ මොහොත නේද මේ ඔක්කොම. ඇත්තටම රඳවන්නේ නැති මොහොතක් නම්, රැඳ වෙන්නේ නැති වෙනවා නම් මම කොහොමද ස්ට්‍රෙස් ගන්නෙ? ස්ට්‍රෙස් එකක් කියන එක නැත්තටම නැති වෙනවා. ඉතින් මේ තමයි චිත්තානුපස්සනාව ප්‍රායෝගිකව. තමන් එක තැනක ඉඳන් මේක හොඳට දැක්කට පස්සේ ඕනෑම සිද්ධියකට දාන්න. ඕනෑම සිද්ධියකදී වෙන්නේ සිතිවිල්ලක් එන මොහොතම ඒ සිතිවිල්ල මම හදනවා මිස එලියක්වත් අවටක්වත් මේ පවතීමක් නැති තැනකට මම මේ මොහොත දිගටම තියාගන්න හදන උත්සාහය. මට ඕන වෙලා තියෙනවා මේකට එක්ක එල්ලි එල්ලි රඳවගෙන තියාගන්න. මට ඕන වෙලා තියෙනවා ලෝකේ වෙනස් කරන්න. මට ඕන වෙලා තියෙනවා මට ඕන හැටියට අර මිනිහව ඉඳගන්න. නැත්තම් තමන්ගේ භාර්යාව ඉඳගන්න, තමන්ගේ පුරුෂයාව ඉඳගන්න, තමන්ගේ දරුවව ඉඳගන්න. මම ඒ කරන අරගලයේදී, සිතින් කරන අරගලයේ තමයි මට ස්ට්‍රෙස් ගේන්නේ. ඒකට වෙන්න අරින්න. මේ කියන්නේ මේ ලෝකයේ වෙනස් වීම එක්ක වෙනස් කරන්න උත්සාහ නොකරන්න එහෙම නෙමෙයි. දරුවට අවවාදයක් කරන්න, දරුවෙක්ව හදාගන්න, භාර්යාවට මෙහෙම කියන්න, මේ වෙලෙ ඒ කරනදීදී මහාම ක්‍රියාත්මක වෙන්න ගැටුමකට යා නොහැකි තත්ත්වයක් Tamanට ඇති කරගන්න පුළුවන් වෙනවා ඒ මොහොතේම. ඔන්න බලන්න චිත්තානුපස්සනා ප්‍රයෝජනවත් නැහැටි. මම මේ කියන්නේ මාර්ගයේදී. දැන් ඔතන තමයි ওই විදිහට යන ගමනකදී තමයි මාර්ගඵල වලට එන්න පුළුවන් වෙන්නේ. කිසිම ගැටුමක් ඇති නොවන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. වැඩේට නොකරනා නෙමෙයි. වැඩවල නිරත වෙනවා. වැඩවල නිරත වීමේදී ගැටුම් ඇති වෙන්න විදියක් නැහැ. ස්ට්‍රෙස් ගන්න කෙනෙක් ඉතන නැහැ. ඉතින් ඔය කෙනෙක් නැති කතාව ආපහු වෙනවා. ඒ කෙනෙක් නැහැයි කියලා කියන්නේ එතන හදන්න විදියක් නැති වෙනවා. ඇයි? මට මේ අවබෝධය ඒක වළක්වනවා. ඒ කියන්නේ මට මාර්ගය පෙන්වලා දෙන පහන් ටැඹක් වෙලා මේ සම්මා දිට්ඨිය. ඒක අපිට වෙන්නේ, Tamanට වෙන්නේ. මම මේ කිව්වට මට නෙමෙයි, මට වෙන එක දන්නේ මම විතරයි. මම ඒක අත්විඳින්න තම තමා අත්විඳිනකොට තේරුම් ගන්න පුළුවන් වෙනවා තමා ඉන්නේ නිවැරදි තැන වග. මම කියනවට නෙමෙයි, භාග්‍යතුන් වහන්සේ කිව්වටවත් නෙමෙයි, අර ස්වාමින් වහන්සේලා කියන ආර්යයන් වහන්සේලා කියන නිසාවත් නෙමෙයි. තමන්ටයි ඒක තේරෙන්නේ ගන්නෙ. අන්න ඉන් ඉදිරියට තමන් ඉන්නේ සම්මා දිට්ඨියේ. තමන්ගේ දිට්ඨිය ඇත්තටම සම්මා වෙලයි කියලා තමන්ට විතරක් තේරෙන්න ගන්නවා. ඉතින් චිත්තානුපස්සනාව ඔස්සේ අපි ටිකක් කතා කරන්න බලමු පස්සෙත්. හැබැයි ඉතින් කියන්නේ කතන්දරේ එකම දේ තමයි නැවත නැවතත්.
සම්මා දිට්ඨියයි මේ ඔක්කොටම මුල. සම්මා දිට්ඨියෙන් තොර මාර්ගයක් නැත. ඒ නිසා තමන්ගේ දිට්ඨිය මොකුද මේ දිට්ඨිය? දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා මුලින්ම තේරුම් ගන්න ඕන. මගේ මේ මහ විශාල වෙනස්කමක් එම නෙමෙයි. තමන් මෙච්චර කල් දැකපු දිට්ඨිය වෙනස් වෙන්නම වෙනවා. ඒ දිට්ඨිය දර්ශනය තමන් හරියටම ඇත්තමයි කියලා අවබෝධ කර ගැනීම මේකනම් මේකමයි වෙන්නේ කියන එක කිසිම විචිකාච්ඡාවකින් තොරව චක්කුංච පටිච්ච රූපේච උපද්දේ චක්ක විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා සංඥා සංකාර විඥාන දැන ගැනීමක් වෙන මොහොතක පමණයි මේ ඔක්කොම ලෝකයේම ලෝකයක් තියෙනද නැද්ද කියන එක දැන් ප්‍රශ්නයක් නෙමෙයි තවදුරටත් නැහැ කියන්නේත් නැහැ තියෙනවයි කියන්නේත් නැහැ මේ මොහොතේ සකස් වීමක ඉවර වීමකට මොන එහෙකටනම් ඇලෙන්නද ගැටෙන්නද ඒක තමනුයි දකින්නේ තමන්ම දකින්න උත්සාහ කරන්න මේ විදිහටම තවදුරටත් තමන්ගේම ගැළවීම තමන්ම හදාගමු තෙරුවන් සරණයි.